හරි ඉතින් ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Python TK interval වලින් GUI හදන වීඩියෝ සීරීස් එකේ තව වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද අපේ Windows අපේ software එක ඇතුලේ අපේ program එක ඇතුලේ එක එක frames හදාගන්නේ. ඒ කියන්නේ මේ බලමු මම හදලා තියෙන code එක. කියන්නේ මේ අපි එක Windows එකක් frames කීපයකට කඩලා වෙන් කරගන්නේ කොහොමද? කොටස් කීපට අපිට මේක එක එක පැති වලට සිරස් අතර තිරස් අතර හදා ගන්න පුළුවන්. බලමු කොහොමද ඒක හදා ගන්න කියලා. දැන් මේක තමයි අපේ අපි මේ හදලා තියෙන කෝඩ් එකේ තියෙන අවුට්පුට් එක. කෝඩ් එක ගැන කතා කරනකොට මේ කොටස අපි දන්නවා මොකද්ද කියලා. දැන් නැත්තම් කලින් වීඩියෝ බලන්න. මේ කොටසෙන් අපි කරන්නේ අපි මේ දැන් අපි ලියන කෝඩ් එකට අපි TK ඉන්ටග්‍රේ මොඩියුල් එක ඉම්පෝට් කරගෙන තිනවා. ඒ ටික කලින් වීඩියෝ බලන්න. ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඊළඟට මේ අපි ෆ්‍රේම් එක හදාගෙන තියෙනවා. දැන් මේ තින්නේ අපේ ෆ්‍රේම් එක. දැන් ෆ්‍රේම් 1 FRM 1 කියලා වේරියබල් එකක් ඇසයින් කරලා තියෙනවා ෆ්‍රේම් එක. ඒක අයත් තියෙන root. root කියන්නේ අපේ මේ තියෙන ලොකු සම්පූර්ණ වින්ඩෝ එක තමයි root එක කියලා අපිට කියන්නේ. එයාට තමයි අයත් වෙන්නේ ෆ්‍රේම් එක. එයාට තියෙන්නේ background color එක රතු පාටයි. frame 1.paste paste කියන්නේ geometry manager එකක් අපි TK interval පාවිච්චි කරන. ඒ කියන්නේ මේ අපේ button label මොන හරි අපේ මේ program එකේ මේ window එකේ කොතනද line වෙලා තියෙන්න ඕන කියලා අපි තීරණය කරන්නේ මේක මත. y 10ක් දීලා තිනවා මම. ඒ කියන්නේ අපි මෙහෙම දැන් අපි මෙහෙම අපි xy කියලා ලකුණු කරොත් xy plane එක මෙහෙම ලකුණු කරොත් අපි මේක අපි මේ මෙන්න මේ කොටස කියලා හිතමු අපේ program එක. මේ window එක මෙන්න මේ කොටස මෙහෙම හැදිලා තියෙන කොටස මෙහෙම මේ මෙහෙම කොටුවක් කියලා දන්න. මේකේ අපි මේ පැත්තට x මේ පැත්තට y ඒ වගේ තමයි මේ මේකෙත් මේ දැන් අරගෙන තියෙන්නේ මම දීලා තියෙන්නේ y සමානයි 10යි කියලා. ඉතින් අපේ ෆ්‍රේම් එක මේ ෆ්‍රේම් එක එතකොට හැදෙන්න ඕනේ y අක්ෂය. මේකේ මේ පැත්තට x අක්ෂය නම් මේ පැත්තට y අක්ෂය. ඒකේ 10ක් මේ ඔකරන් පේනවා. මේ පොඩි සුදු පාට මේ උඩ සුදු පාට මේ තීරුවට යටින් පොඩි අලු පාට තව පොඩි තීරුවක් තියෙනවා. ඒ කියන්නේ අපේ මේ සම්පූර්ණ වින්ඩෝ එකෙන් එයා පොඩි ප්‍රමාණයක් පහලින් තමයි එයා මේ පළවෙනි ෆ්‍රේම් එක හැදිලා තියෙන්නේ. චුටිලා තියෙනවා. ඒ කියන්නේ y අක්ෂය දිගේ 10ක් පහළට ඇවිල්ලා තමයි එයා හදලා තියෙන්නේ. දැන් මෙතන y අපි බිංදුව විදිහට අපි රන් කරලා බලමු. එතකොට අර චුටි අර තිබුණ අලු පාට ලයින් එක නෑ. ඒ කියන්නේ එයා හරියටම දැන් මේ කොටස අපි ලයින් කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. එතකොට එයා ප්‍රෝග්‍රෑම් එකේ x බිංදුව y බිංදුව කියන ලක්ෂණ තමයි පටන් අරගෙන තියෙන්නේ. හරි. ඊළඟට මම බටන් එකක් හදලා තියෙනවා. ඒ බටන් එක දැන් මෙයා අයත් තියෙන root. ඒ කියන්නේ එයා සම්පූර්ණ වින්ඩෝ එක ඇතුලේ තියෙන. වින්ඩෝ එක ඇතුලේ තියෙන කොටස. එයාගේ දිග අපි දීලා තිනවා උස දීලා තිනවා 100 කියලා, දිග දීලා තිනවා 400 කියලා. එතකොට මේ දැන් බටන් එකක් හදලා තියෙනවා. බටන් එක අයත් වෙන්නේ බටන් එක ඇතුළත් තියෙන ෆ්‍රේම් 1 එකට. ඒ කියන්නේ මේ රතු පාට කොටස ඇතුලේ තමයි මේ බටන් එක තියෙන්න ඕනේ. බටන් ඩොට් ප්ලේස් මේක දීලා තිනවා. දිගක් පල්ලා දීලා තිනවා අපි බටන් එකට. ඊළඟට තව බටන් එකක් මම හදලා තිනවා බටන් 2 කියලා. ඒ එයා ඇත් වෙන්නේ සෝරි එයා ඇත් වෙන්නේ මේ රූට් කියන අපේ ප්‍රධාන වින්ඩෝ එකට. එයා ඒ වින්ඩෝ එක තැනක තමයි තියෙන්නේ. මේ බටන් එක ප්‍රෙස් කරාට මම මුකුත් දීලා නැහැ. මේ බටන් 2 කියන එක නයි කියන්නේ මේ පහලින් එක්කෙනා ප්‍රෙස් කරොත් එයා මෙන්න මේ width කියලා මම හදලා තියෙන ෆන්ක්ෂන් එක එයා රීච් කරනවා. කියන්නේ එයා ඒකට කෝල් කරනවා. බලමු ප්‍රෙස් කළා. අපිට පේනවා අපිට බලා ගන්න පුළුවන් ඒ මෙන්න මෙතන මම කලින් තිබුණ එක ප්‍රෙස් කරාම අපිට පේනවා මේ අපි තිබුණ මේ බෑක්ග්‍රවුන්ඩ් එක අපිට තිබුණ ෆ්‍රේම් එකේ බෑක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරගත්තා. අලුතෙන් ඉතින් තිබුණ බටන් එක අයින් කළා. තව බටන් එකක් හැදුණා වෙන බටන් එකක්. මේ බටන් එක අපි අර ලොකේෂන් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. මම අර ඒක වෙනස් වෙන හඳුනගන්න ලේසි වෙන්න. ඉතින් මේ
මෙහෙම ෆ්‍රේම් අපි හදන්න පුළුවන් ෆ්‍රේම් කිහිපයක් වුණත් අපි හදන්න පුළුවන් දැන් මම තව ෆ්‍රේම් එකක් හදන්නවා අපි මෙහෙම ඇදුවාම මේ මෙයත් අර කලින් එක උඩමයි තියෙන්නේ මොකද එයාගේ අපි අර XY අක්ෂ වල පිහිටීම අපිට පුළුවන් දෙන්න මම දාලා පෙන්නන්නම් මෙයාට දැන් අපි y සමානයි 50ක් කියලා දෙමු එතකොට යා මේ රතු පාටකින් භාගයක් අපිට පේනවා කොළ පාටේ ටිකක් ඒක වැහිලා තියෙනවා. එහෙම වෙන්නේ දැන් අපි රතු පාට එක්කෙනාගේ උස දීලා තියෙනවා 100ක් කියලා. එනකොට මෙයා පටන් අරන් තියෙන්නේ 50න්. එතකොට මෙයාගේ උස සම්පූර්ණයෙන්ම අපි එළියට ඇවිල්ලා නැහැනේ. එයාගේ උඩ තමයි මෙයා ඉන්නේ. මම මේකට දෙනවා 120ක් විතර. මෙතෙන්ට. තොර අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ උස 100 හැදිලා තියෙනවා හරි. ඊට පස්සේ අනිත් එක්කෙනාගේ කොළ පාට එක්කෙනාගේ යාගේ උස දීලා තියෙනවා 100ක්. එයා පටන් අරන් තින්නේ 120ෙන්. ඒතකොට මේ ගැප් එක 20ක් විදිහට අපිට ගණන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆ්‍රේම්ස් කීපයක් අපිට මේක වින්ඩෝ එක හදා ගන්න පුළුවන්. මේ 34 හදා ගන්න පුළුවන් අපිට දිග බල වෙනස් කරලා අපිට පුළුවන් ෆ්‍රේම් දෙකක් හදාගෙන මම බටන් එකක් ක්ලික් කරලා වෙනන්න මේ විදිහට මේ දැන් එයා ඉන්නේ ෆ්‍රේම් 2 එක ඇතුලේ මේ බටන් එක. මේ විදිහට අපිට පුළුවන් මේ වින්ඩෝ එක අපිට සම්පූර්ණ වින්ඩෝ يعني අපේ සොෆ්ට්වෙයාර් එක සම්පූර්ණ වින්ඩෝ එකක් විදිහට හදලා ඒකට එක එක සයිස් එකේ ෆ්‍රේම් සෙට් කරගෙන අපිට කැමති පැත්තකට තිරස් තිරස් වන පැත්තට රැක් කරගෙන මේ විදිහට ඒ ෆ්‍රේම් එක ඇතුලේ අපිට බෑක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් නොකර හරි කොහොම හරි එහෙම හදාගන්න පුළුවන් මේ ගැන තියෙන්නේ ඉතින් අපිට බේසික් කතා කරන්න තියෙන මේ ටික තමයි කොහොමත් දැන් අපි දැන් මම මේ හැම වීඩියෝ එකකම පොඩි වීඩියෝ තමයි හදන්නේ ඉතින් ඒ හදලා අපි බලමු ඉස්සරහට අපි සම්පූර්ණ ටිකක් ලොකු ෆුල් වින්ඩෝ එකක් එන සොෆ්ට්වෙයාර් එකක් හදමු ඉස්සරහ වීඩියෝ වලදී. ඉතින් එහෙනම් කැමති අය ඉන්නවා නම් ඔයාලගේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ ෂෙයා කරන්න පුළුවන්. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.